මේ අභිමානවත් රණවීරු සමරුමේ සිට ගෞරව දැක්වීම වෙනුවෙන් දැන් මේ භූමියට සම්ප්‍රාප්ත වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරුඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 2021 ජාතික රණවීරු සමරුම වෙනුවෙන් දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තියයි සිදුවන්නේ त्रिविध हमदापतिरुन हा पोलिस्पति मूलिकत्वेन सौख्य मार्गोपदेश मुल्तन तेमिन मिम उत्सवे संगीतान कृतिपुना कथा नायक महिंद्यापा अभिवर्धन विपक्ष नायक सजित प्रेमदास हिटपू जनाधिपति पार्लिमेंट मंत्री मैत्रीपाल सिरिसेन आरक्षक लेखम विश्रामिक जनरल कमल गुणरत्न पिरिसाक मिम अवस्थावटे सिटिया जातिक गीय गायना कर्मिन रणवीर समरुम उत्सवे आरंभ किरुना අනතුරුව මාතෘභූමියේ නිදහස දිනා ගැනීම සඳහා දිවිතුන් අභීත රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්ුණා. ඉන් අනතුරුව ගුවන් හමුදාව ජාතික ධජ සහිත හෙලිකොප්ටර් යානා යුතා ගනිමින් උඩුගුහනේ සිට රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සිදු කළා. රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වන අවස්ථාවයි. දේශයේ ස්වෛරීත්වය වෙනුවෙන් සිය ජීවිත පූජා කළ විරුවන් වෙනුවෙන් ජනාධිපතිතුමා ඇතුළු පිරිස පුෂ්පෝපහාර දැක්වීම සිදු කළේ ඉන් අනතුරුවයි. For his bravery in the battle, he was awarded the decorations of gallantry. His Excellency Mahinda Rajapaksha's name will be written in golden letters as the father who made freedom to the nation. දිවිපිදු රණවිරුවන්ගේ දෙමෝපියන් හා ඥාතීන්ද පුෂ්පෝපහාර දක්වමින් මියගිය විරුවන් සිහිපත් කළා.